විශ්වය ආශිර්වාද ඔගොලු හැමෝටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මං හිතනවා මේ වෙද්දි සුබදහම මේ ශ්‍රී ලංකාව කියන අපේ උතුම් මාතෘභූමිය අගය අපිට තව තවත් පුදුමාකාර විදියට අපේ හදවත්වලට දැනෙන්නට සලස්වලා තියෙනවා කියලා. මේ වගේ ස්වභාවික ව්‍යසන වලට පත් වුණාට පස්සේ අපිට අපේ මාතෘභූමිය ගැන තියෙන හැඟීම ලාංකිකයින් විදියට අපි කොයි තරම්නම් වාසනාවන්තයිද කියන හැඟීම නිතරම හැඟෙනවා. ඒක අපිට අපේ ලේවලටම දැනෙන්න පටන් ගන්නවා. අපිට තේරෙනවා අපි පුදුමාකාර පින්බිමක උරුමකාරයින් කියලා. පාරම්පරික උරුමකාරයින්. සැප බලාපොරොත්තුවෙන් අපි මොන රටකට ගියත් ලොකු ආදායමක් ලබා ගන්න, බිලියන ගණන් මුදල් උපයන්න, අපි මොන රටකට ගියත් අපේ මේ පුංචි මාතෘභූමියේ තියෙන වටිනාකම ඒ රටේ තියෙන විශ්මයජනකකම අපිට සබාධමින්ම මතක් කරලා දෙනකොට අපිට පුදුමාකාර රටගෙන කැක්කුමක් ඇති වෙනවා. ඕනම මේ මාතෘභූමියේ උපන් සිංහල කතා කරන ඕනම කෙනෙක්ට ඒ හැඟීම ඇති වෙනවා. අනිවාර්යෙන්ම මේ රට කියලා කියන්නේ සබාධමයේ ආශිර්වාදය පුදුමාකාර විදියට ලබාගත් රට. අපිට මොන වයින්ද අඩුපාඩු වෙලා තියෙන්නේ? අපිට හැමදේම ලැබිලා තියෙනවා. මුළු අවුරුද්දම කාබනිකව ආහාර ගන්න, කාබනිකව අපිට අවශ්‍ය කරන සියලුම ආහාර නිපදව ගන්න අපිට හැකියාව ලබා දීලා තියෙනවා. සමහර රටවල් වලට හිම වලින් වැහිලා ගියාම ඔවුන්ට අවශ්‍ය කරන ආහාර හදාගන්න විදියක් නැහැ. ඔවුන් වසන්ත කාලයේ තමයි ආහාර නිපදවා ගැනීම කරන්නේ. සමහර රටවල් වලට පුදුමාකාර විදියට හිරු එළිය. ඔවුන්ට හිරු එළිය කරදරයක් වෙන විදියට. නමුත් අපිට හැමදේම තියෙනවා. ඉතාම පිරිසිදු වතුර තියෙනවා. හිරු එළිය අවශ්‍ය විදියට මුළු රටටම ඒකාකාරීව අපිට ලැබෙනවා. අපිට පැය දෙකක් වගේ කාලයක් තුලදී විවිධ උෂ්ණත්ව පරාසවලට මේ රට තුලම ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ගංගා ඇලතොල තියෙනවා. අපිට මොනවයින්ද අඩුපාඩු? මම හැමදාම හිතපු දෙයක් තමයි මම මේ රටේ මගේ ආත්මයට නාම රූප එකතු කරලා මම කියන මේ පුද්ගලයා, මේ ඔබට කතා කරන මාව, මේ උතුම් පිම්බිමි මගේ නාම රූප දෙකට උරුමය ලබා දුන්නට මං හැමදාම මේ මහා විශ්වයට ස්තුතිවන්ත වුණා. මම හැමදාම හිතපු දෙයක් තමයි මට මේ රටින් යන්නට අවශ්‍ය නැහැ කියලා. මට හැමතිස්සෙම හිතිච්ච දෙයක් තමයි මම ලංකාවෙන් පිට වෙන්නේ නැහැ. මට උසස් අධ්‍යාපනයේ සඳහා මගේ මහත්තයාටත් මටත් උසස් අධ්‍යාපනයේ සඳහා ලංකාවෙන් පිට වෙන්න ඕනෑ තරම් අවස්ථාවල් තියෙද්දී මම නිතරම හිතපු දෙයක් තමයි මම යන්නට අවශ්‍ය නැහැ. මට මේ රට හොඳයි. මට මේ රටේ තියෙන දේශගුණේ හැරෙන්නට මට වෙන රටක දේශගුණය හරියන එකක් නැහැ. මේ රටේ ඉඳෙද්දී මට දැනෙන ඒ හැඟීම මට වෙන රටකදී දැනෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට විවිධ සංචාර සඳහා මම වෙන රටවල් වලට ගිහාම මගේ හිත නිතරම කියන්න ගත්තේ ඉක්මනට ලංකාවට එන්න ඕනේ. එයාපෝට් එකෙන් ලංකාවට එනකොට ඒ දැනිච්ච හැඟීම ඒක වචනයෙන් විස්තර කරන්න බැරි පුදුමාකාර හැඟීම. මේ වෙද්දි ලංකාවෙන් පිට ඉන්න බොහෝ දෙනාට ඒ හැඟීම දැනිලා ඇති. හැම වෙලාවෙම අපිට අපේ මාතෘභූමිය කොයිතරම් වටිනවද? හැම කෙනෙක්ටම තමන්ගේ මාතෘභූමිය වටිනවා. නමුත් ලංකාවේ ඉපදිච්ච අපි
පුදුමාකාර වාසනාවන්තයි. සොබාදහමේ මේ විශ්වයේ තියෙන ශක්තිය එකට එකතු වෙච්ච තැනක් තමයි අපේ මේ මාතෘභූමිය. ඉතින් ඔබ දන්නවද, අපිට තිබිච්ච හැම වටිනාකමක්ම අපි යටත් විජිතයක් වෙච්ච සමයේ අපෙන් උදුරගෙන තියෙනවා. මීට කලිනුත් මම ඔබට මේ පිළිබඳව මගේ වීඩියෝ හරහා දැනුවත් කරා. අපි පුදුමාකාර ශක්තිවන්ත, පුදුමාකාර බලවන්ත ජාතියක්. අපිට පුදුම විස්මයජනක තාක්ෂණයක් තිබුණා, විස්මයජනක දැනුම් සම්භාරයක් තිබුණා. අපේ හිටපු පුරාණ ඍෂිවරු ඔවුන් හිත දියුණු කර ගැනීමෙන් දැනගත්ත, ලබාගත්ත පණිවිඩ එකට එකතු කරලා අපිට ලබා දීලා තිබුණා. ඒ සියල්ලක්ම ඔවුන් පුහුණුවකින් කරපු දේවල් නෙමේ. විශ්වයේ තියෙන ශක්තිය, මේ අප්‍රමාණ වූ බලය එකතු කරලා, ඔවුන්ගේ අතිමානසික ශක්තිය භාවිතා කරලා, ඔවුන් ඒ සියලුම දැනුම එකට එකතු කරලා ඒවා තවායට ලබා දුන්න දැනුම විදියට. ඇත්තටම හිත දියුණු කරපු කෙනෙක්ට විශ්වයෙන් නොයෙකුත් පණිවිඩ ලැබෙනවා. ඒවා ඇත්තටම අපේ මනසට ලැබෙන පණිවිඩ. පුරාණ ඍෂිවරුන්ට මේ විශ්වයේ ශක්තිය, විශ්වයේ ආශිර්වාදය ලබාගත්ත අපේ පුරාණ ඍෂිවරුන්ට ඒ බලය තිබුණා. ඔවුන් විශ්ව ශක්තියෙන් වැඩගත්තා. ඔවුන්ට වෙදකම තිබුණා. ඔවුන්ට විවිධාකාර වූ තාක්ෂණික දැනුම තිබුණා. ඇත්තටම වෙදකම කියලා කියන්නේ හෙළ වෙදකම. මේකෙදි ඉන්දියාවෙත් ඍෂිවරු ඔවුන් භාවනා කරලා ඔවුන් ආයුර්වේදය කියන දේ හදලා තියෙනවා. ඒක වේදයක්, ආයුර්වේදය. නමුත් අපිටම අනන්‍ය වෙච්ච හෙළ වෙදකම තිබුණා. මේ වෙනකොටත් අංගම්පොර සටන් කලාව කරන සමහර අය මේ පිළිබඳව දැනුවත් පුස්කොළ පොත්වල බොහෝ දේ ලියවිලා තියෙනවා. මටත් ඒ වාසනාව හම්බෙලා තියෙනවා. නොයෙක් ක්‍රමවලින් මේ විශ්වයේ මටත් උදව් කරලා තියෙනවා. විවිධ තාක්ෂණයේ පිළිබඳව ලියවිච්ච පුස්කොළ පොත් සහ ඒ පිළිබඳව ලියවිච්ච ග්‍රන්ථ අධ්‍යයනය කිරීම සඳහා මටත් අවස්ථාව ලැබිලා තියෙනවා. මම ඒකට විශ්වයටම ඇත්තටම කෘතඥ වෙනවා, ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ දේවල් කියවනකොට පුදුමාකාර හැඟීමක් හිතට දැනෙනවා. විවිධ මන්ත්‍ර ඔවුන් දැනගෙන ඉඳලා තියෙනවා. මේ ශබ්දයෙන් කොහොමද වැඩගන්නේ කියලා විවිධාකාර වූ මන්ත්‍ර. මගේ වැඩමුළුවලදී මම ළමයින්ට ලබා දෙනවා විවිධ මන්ත්‍ර. ඒ විදියටම සමහර වෙලාවට ඔවුන්ගේ ඕරා පරීක්ෂා කරන්න, එහෙම නැත්නම් ඔවුන්ගේ තමන්ගේ ශක්තිය, ආධ්‍යාත්මීය ශක්තිය පරීක්ෂා කිරීමේදී අපිට මන්ත්‍ර භාවිතා කරන්න පුළුවන්. ඒ සියලුම දේ අපේ පුරාණ මුතුන් මිත්තන් දැනගෙන ඉඳලා තියෙනවා. නමුත් ඒ තිබිච්ච ආධ්‍යාත්මික බලය, ඒ තිබිච්ච ආධ්‍යාත්මික ශක්තිය, ඒ සියල්ලක්ම අපි යටත් විජිතයක් වෙච්ච සමයේ අපිට නැති වෙලා ගියා. අපේ හිත්වලට වහල් මානසිකත්වයක් එකතු කරලා තියෙනවා. මේ වෙද්දී අපේ ගොඩාක් දෙනෙක්, අපේ රටේ ජීවත් වෙන බොහෝ දෙනෙක් මේ වහල් කියන මානසිකත්වයෙන් පිරීලා ඉන්නේ. අපිට අර තිබිච්ච හැඟීම, අපිට අර තිබිච්ච විශ්වීය ශක්තියත් එක්කලා අපේ තිබුණු ඒ තිබිච්ච පන්නරය අපිට නැති වෙලා ගිහලා තියෙනවා. බොහෝ දෙනෙක් එක්කලා අපි කතා කරොත් අනේ අපිට නැහැනේ, අනේ අපිට බැහැනේ, අපි කොහොමද මේක කරන්නේ, මේක පුදුමාකාර ලොකු ඛේදවාචකයක්. ඉතින් මෙතනින්ම අපි අපේ මානසික ශක්තියෙන් බිඳ වැටිලා ඉන්නේ. මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන මානසික ශක්තිය අපි නැවතත් අරගන්නට ඕනේ. අපි නැවතත් පුබුදුවා ගන්නට ඕනේ. ඒකට ඔබ අද ඉඳලා උත්සාහ කරන්න ඕනේ. ඔබ මේ වෙලාවේ ඉන්නේ, මට බෑ, මට පුදුමාකාර
බරකින් මම මිරිකිලා ඉන්නේ. මට හිතාගන්න බැරි තරම් ප්‍රශ්න. මගේ ව්‍යාපාර වැටිලා මට එදිනෙදා කන්න දේවල්වත් හොයාගන්න විදියක් නෑ. මට ඉන්න හිටින්න තැනක් නෑ. මගේ පවුලෙන් ප්‍රශ්න. මම මෙන්න මේ විදියට රෝගවලට ගොදුරු වෙලා ඉන්නේ. මේ විදියට අපි විවිධ දේවල් අපේ මනස තුල තියාගෙන අපි ඒ හැම ප්‍රශ්නයක්ම අපේ ජීවිතේටම කරදරයක් කරගෙන ඒ ප්‍රශ්න සියල්ලන්ගෙන්ම අපේ ඔළුව වහගෙන අපි ජීවත් වෙනවා. මෙහෙම ඉන්නවනම් අපිට ගොඩේමක් නැහැ. අපි කොහොමද ගොඩ එන්නේ? අපේ මුළු ආධ්‍යාත්මයම අඳුරින් මේ අඳුරු ප්‍රශ්න වලින් බැහැලා. සමහර වෙලාවට මේ YouTube එකේ ජීවත් වෙන ඔබට සමහර වෙලාවට YouTube නාලිකාවක් සිද්ධ කරන අයට තියෙන ප්‍රශ්න තමයි මගේ වීඩියෝස් තව අය කොපි කරනවා. මට මේ විදිහට ප්‍රශ්න. මාව තලා පෙලා දාන්න උත්සාහ කරනවා. මේ විදිහට විවිධ විදිහට අපි ගැටලු අපේ මනසේ එකතු කරගන්නවා. එහෙම නැත්නම් මේ කෙනා මට වඩා වියුස් ගන්නවා. මේ කෙනාට මට වඩා උපයන්න පුළුවන් හැකියාව තියෙනවා. අනුන්ගේ ප්‍රශ්නත් අපි තමන්ගේ කරගෙන අපි පුදුමාකාර විදියට අපේ ජීවිතයේ තියෙන ලස්සන, ජීවිතයේ තියෙන ශක්තිය, අපේ ආධ්‍යාත්මයේ තියෙන ශක්තිය අවහිර කරගෙන තියෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි ඉරිසියාව, ක්‍රෝධය, තරහව නිසා අපේ තියෙන ශක්තිය මැඩ පවත්වගෙන තියෙනවා. අර කෙනාට ඉහළට යන්න දෙන්නේ හොඳ නැහැ. ඒ කෙනාව අපි කකුලෙන් අදින්නට ඕනේ. එයා කොහොමද මට වඩා උඩට යන්නේ? මම නිසා තමයි හැම කෙනෙක්ම ජය අරගෙන තියෙන්නේ. මේ විදිහට අපි විවිධ දේවල් නිසා ඇත්තටම මේවා මෝහය. ඔබ හිතන්න, ඔබ මැදිහත් ජීවත් වෙනවා නම් ඔබට තේරෙයි හැම කෙනෙක්ම මේ ලෝකෙට යම් කිසි දෙයක් ලබා දෙනවා. මම ඉගෙනගත් දැනුමෙන් මම ඔබට සේවය කරනා විදියටම තවත් කෙනෙක් ඔවුන් ලබාගත් දැනුමෙන් ඔබට සේවය කරනවා. ඒ කෙනාගෙනුත් මට දෙයක් ගන්නට තියෙනවා, තවත් කෙනෙක්ගෙන් මට දෙයක් ගන්නට තියෙනවා. පුංචි දරුවෙක්ගෙන් පවා අපිට විවිධ දේවල් ලබා ගන්න පුළුවන්. එතකොට අපි මේ ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුළදී අපිට මුණ ගැහෙන හැම කෙනෙක්ගෙම ජීවිතේට දේවල් ගන්නවා. ඒ කෙනාගෙන් අපි ගත්ත හොඳ දේවල් ටික අපේ මනසේ තියාගෙන අපි අනවශ්‍ය දේවල් ටික බැහැර කරන්නට ඕනේ. එතකොට ඔබ හරි විදියට මේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්තනම් ඔබට තේරෙයි අපිට මේ ජීවිත ගමනේ මුණ ගැහිච්ච හැම කෙනෙක්ම අපිට අත්දැකීම් ලබා දෙමින් අපිට සේවය කරා. අපි හැම කෙනෙක් දිහාම උපේක්ෂා සහගතව බලන්නට ඕනේ. අපේ හිතේ ඉරිසියාව තිබුණොත් එතෙන්දී අපි කරන්නේ අපිටමයි අවැඩක් සිද්ධ කරගන්නේ. අපි ඉරිසියාව නිසා නෙගටිව් ඒ කියන්නේ අපි ඍණාත්මකව පණිවිඩයක් මේ විශ්වයට ලබා දෙනවා. ඒ නෙගටිව් ෆ්‍රීකවන්සි එක ඇත්තටම මේ ඍණාත්මකව අපි ලබන දෙන සංඛ්‍යාතය ඒක අපිටම නැවත නරකක් ලෙස ලැබෙනවා. එනිසා හැම වෙලාවෙම අපි අපේ හිත තුල පුරව ගන්නට ඕනි මේ හැම දෙයකම ශක්තිය වැඩි කර ගැනීමට හැකි සිතුවිලි. ඒ සිතුවිලි අපි කොහොමද අපේ හිතට ලබා ගන්නෙ? මුලින්ම ඔබගේ මුළු ආධ්‍යාත්මයම වහලා ඉන්න සියලුම ඔබට කරදර කරන හැඟීම් සිතුවිලි සියල්ලක්ම ඉවත් කරන්න. මේ වෙනකොට ඔබ යම්කිසි මොනවා හරි එක්සෑම් එකකට එහෙම නැත්නම් විභාගයකට සූදානම් වෙනවනම් දැන් ඔබේ හිතේ තියෙනවා විවිධ වූ අදහස්. මට මේ විභාගේ ලේසි වෙයිද? මේ විභාගයෙන් මට සමත් වෙන්න පුළුවන්කම ලැබෙයිද? මට මේ ටික පාඩම් කරගන්න පුළුවන් වෙයිද? මේ විදිහට ඔබේ හිත ඔබට කරදර කරනවා. මේ සියලුම සිතුවිලි ටික ඔබේ හිතින් ඉවත් කරන්න. ඔබට ඔබේ ගමන යන්න අවශ්‍ය වෙන්නේ මොනවද? අන්න ඒ සිතුවිලි ටික විතර ඔබ ඔබේ හිතේ පුරව ගන්න. එතකොට ඔබට අවශ්‍ය කරන සිතුවිලි මොනවද? මට විභාගය හොඳින් කරන්න පුළුවන්. මේ වෙලාව වෙනකොට මට මේ සියල්ලක්ම පාඩම් කරලා ඉවර කරන්න පුළුවන්. මෙන්න මේ ටී කියන දේවල් ටික. ඒ කියන්නේ ඔබට ආශිර්වාදයක් වෙන සිතුවිලි ටික ඔබේ මනසේ පුරවගෙන
ඒ සිතුවිලි වලට ශක්තිය ලබා දෙන්න. ඔබ නිතරම ශක්තිමත් වෙන්න ඒ සිතුවිලි අප්‍රමාණ විදියට විශ්වාස කරන්න. ඔබට අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේදී මුදල් නම්, නමුත් ඔබ ලොකු ණය බරකින් මිරිකලා ඉන්නවනම් ඔබ අමතක කරන්න ඔබට ණයක් තියෙනවා කියලාවත් ඔබ හිතන්නට එපා. ඒ සියල්ලම ඔබ අමතක කළා දාන්න. ඔබ ණයගත් කෙනෙක් කියලාවත් හිතන්නට එපා. ඔබට අද දවසේ කන්නට දෙයක් නැහැ කියලාවත් ඔබ හිතන්න එපා. ඔබ ඔබේ මනසේ තියෙන ඒ සියලුම ඔබට කරදරකාරී සිතුවිලි ටික ඉවත් කරලා ඔබේ මනස පුරව ගන්න, මට ඉතාම හොඳ ජීවිතයක් ගත කරන්නට හැකියාව තියෙනවා. මම හරිම වාසනාවන්තයි. මට මේ විශ්වයේ ආශිර්වාදේ නිරන්තරයෙන්ම ලැබෙනවා. මට අද දවසේදී මගේ ජීවිතය හොඳින් ගත කරන්නට අවශ්‍ය කරන ශක්තිය ලැබෙනවා. මට මුදල් ලැබෙනවා. මට ඉක්මනින්ම මුදල් ලබා ගන්න පුළුවන්. අප්‍රමාණව ඒක විශ්වාස කරන්න. මේ වෙනකොට ඔබේ ආයතනය කඩාගෙන වැටිලා නම්, ඔබට ඉන්නේ ඔබේ ආයතනය පිරිහීමට ලක් කරන සේවකයින් පිරිසක් නම්, ඔබට ඒ පිළිබඳව ලොකු වෛරයක් හිතේ තියෙනවා නම්, මුලින්ම ඔබ ඔබේ සේවකයින්ට වෛර කරන එක හිතින් නවත්තන්න. ඔබට කරදරයක් වෙන සේවකයින් ඉවත් කරන්න. ඒකට ගැටලුවක් නෑ. නමුත් ඔබ ඒ සේවකයින්ගේ ක්‍රියාකලාපය නිසා ඔබ පුදුමාකාර විදිහට ස්ට්‍රෙස් වෙලා ඉන්නවා නම්, කරුණා කරලා ඔබේ හිතේ තියෙන සේවකයින්ට සාප කිරීම, සේවකයින් පිළිබඳව ඔබේ තියෙන ඍණාත්මක ආකල්ප සියල්ලක්ම ඔබේ මනසින් ඉවත් කරන්න. ඉවත් කරලා ඔබේ මනස පුරව ගන්න. මේ සේවකයින් සියල්ලක්ම මට උදව් කරනවා මගේ ගමන යන්න. මේ ආයතනය නගා සිටව ගන්න මේ සේවකයින්ගේ පුදුමාකාර උදව්වක් මට ලැබෙනවා. මට ඒක හොඳටම විශ්වාසයි. ඒක අනිවාර්යයෙන්ම ලැබෙන්නට ඕනේ. මේ විශ්වයේ ආශිර්වාදේ මා සමග තියෙනවා. විශ්වයේ කවදාකවත් මට වරදක් කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මට මෙන්න මේ ඉලක්ක සපුර ගන්න මේ විශ්වයේ ආශිර්වාදේ මට ලැබෙනවා. මේ විදිහට ඔබ ඔබේ සිතුවිලි නැවත හදා ගන්නට ඕනේ. අපි කියනවා මේක රීඕගනයිසේෂන් එකක් කරනවා කියලා. අපේ මනස අනිවාර්යයෙන්ම නැවත නිවැරදි විදියට සකස් කිරීම කරගන්න ඕනේ. රීප්‍රෝග්‍රෑම්ඩ්. එහෙම නැත්නම් නිවැරදි විදියට සැලසුම් කර ගැනීමට අවශ්‍යයි. අපේ මේ මානසික බලය අපි විසින්ම අපි යටපත් කරගෙන තියෙන්නේ. අපේ මේ භූමිය තුල අපේ පුරාණ මුතුන් මිත්තන් පැවතගෙන ආපු ඒ බලවන්තකම අපි අර වහල් නැත්නම් යටත් විජිතයක් වෙච්ච සමයේදී අපේ සියල්ලක්ම මේ විදේශිකයින් විසින් ඉවත් කරලා දාලා තියෙනවා. ඒ නිසායි අපේ පුරාණ අපේ මේ දැනට දශක කීපයකට කලින් හිටපු අපේ මුතුන් මිත්තන් ඉතාම අසරණ වෙලා ජීවත් වුණේ. නමුත් යටත් විජිතයකට කලින් සමේ අපේ මුතුන් මිත්තන්ගේ තිබුණේ මේ විදිහ ආකල්ප නෙමෙයි. ඔවුන් ඉතාම ප්‍රෞඩයි. ඔවුන් කාටවත් යටත් වෙච්ච නැති ජාතියක්. ඔවුන්ට තිබුණේ කෙලින් වැඩ, කෙලින් කතාව. නමුත් අද අපි පිටරටින් එන ඩොලර් එකකට, එහෙම නැත්තම් කාගේ හරි අපිට විතරක් ලබා ගන්න ඕනේ දේවල් වලට අපි යටත් වෙලා, ගැති වෙලා. ඇත්තටම අද අපේ මිනිසුන්ට කොන්දක් නැහැ මේ රටට අවශ්‍ය කරන කාබනික පොහොර ටිකවත් ලබා දෙන්නට. එච්චරට අපි ගැති වෙලා, එච්චරට අපිට දැනෙන්නේ නැහැ අපේ රටේ වටිනාකම. අපේ මිනිසුන්ගේ සෞඛ්‍ය ගැන අපිට හිතන්නට බැරි වෙලා. අපි හිතන්නේ අපි ගැන විතරයි, අපිට ලැබෙන සල්ලි ටික ගැන විතරයි. මේ ළඟදී මට මගේ ගෝලේ කතා කරලා කිව්වා, පුෂ්පරාග මැණිකක් පිටරට කෙනෙක්ට ලබා ගන්නට අවශ්‍යයි මැඩම්. කොහොමද ලබා ගන්නේ මට දෙන්න පුළුවන්ද? මං ඉන්න තැනටම ඔවුන් එන්නම් කිව්වා ලබා ගන්න. මං ඔහුට කිව්වා, පුතා මම ලංකාවේ ඇයිට විතරයි මැණික් ලබා දෙන්නේ, වෙන කිසිම කෙනෙක්ට මැණික් ලබා දෙන්නේ නැහැ කියලා. ඒක ඇත්තටම මගේ හදවතින්ම මට දැනුණ දෙයක්. ඔහු සාක්ෂි දරයි මං ඔහුට ඒ බව කිව්වට. ඉතාම මිල වැඩි මැණිකක් ඔහු මගෙන් ඉල්ලුවේ. මට ඒ දෙන්නටත් හැකියාව තියෙනවා. නමුත් මං ඔහුට කියපු දේ තමයි, පුතා මම මුලින්ම මැණික් ලබා දීම කරන්නේ මගේ රටේ අයට විතරයි. හේතුව තමයි අපේ මව්බිමේ අපිට ලැබුණු මේ උරුමය
ඇයි අපි තව කෙනෙක්ට දෙන්නේ? මුලින්ම අපි බලවන්ත වෙන්න ඕනි. පිට රට අය දන්නවා මේකේ තියෙන අගය. ඒ ජාතීන් අපේ රටේ තියෙන සියලුම වටිනා සම්පත් ටික ඔක්කොම පිටරටවල වලට අරන් ගිහලා ඉවරයි. මේ වෙනකොට මට හැකියාව තියෙනවා පිටරට අධ්‍යාපනය ලබන්න. පිටරටට ගිහිල්ලා මගේ අවශ්‍යතාවය සියල්ලක්ම සම්පූර්ණ කරගන්න මට අවශ්‍ය කරන සියලුම හැකියාව තියෙනවා. නමුත් මම උපාධිය සම්පූර්ණ කරාට පස්සේ මට හිතෙච්ච දේ තමයි, ඇයි මම පිටරට යන්නේ? මම මගේ රටේ මිනිස්සුන්ට සේවය කරන්නට ඕනි. මගේ රටේ අයට මම උදව් කරන්නට ඕනි. මම ඒ වෙනකොටත් පුදුමාකාර විදියට මගේ රටේ මගේ මුතුන් මිත්තන් අපිට ඉතුරු කරලා තිබිච්ච දැනුම පිළිබඳව දැනුම පිපාසයකින් හිටපු කෙනෙක්. මම පුස්කොළ පොත් කියවීම කරා. මම පුදුමාකාර විදියට මේ හෙළ දැනුම පිළිබඳ අධ්‍යයනය කරමින් හිටියා. ඒ නිසා මගේ මහත්තයාටත් මටත් හොඳටම අවස්ථාව තියෙද්දී මම හිතුවා මම මේ ලංකාවෙන් පිට වෙන්නේ නැහැ කියලා. මං හිතාමතාම ඒක අතහැරියා. මම හිතුවා මම මේ රටේ තියෙන වටිනාකම, මේ රටේ තිබුණු වටිනාකම මේ මිනිසුන්ට නැවත ලබා ගන්න උදව් කරන්නට ඕනේ කියලා. ඒ වගේම අපේ රටේ මිනිස්සු නතු වෙලා තිබිච්ච මේ විවිධාකාර විදේශීය බලපෑම් නිසා අපි පුදුමාකාර විදියට කාබනික වගාවෙන් අයින් වෙලා මේ විවිධ රසායන ද්‍රව්‍ය භාවිතා කරලා පිටරටින් එන පොහොර ටික පාවිච්චි කරලා අපේ මේ මුළු රටම අපි විනාශයකට ඇද දමමින් හිටියා. මම හිතනවා මම ඒ සියල්ලක්ම වෙනස් කරන්න මූලික අඩිතාලම දැම්මා කියලා. මම පටන් ගත්තා මිනිසුන්ව අවදි කරවන්න. කාබනික වගාවේ තියෙන වටිනාකම මිනිසුන්ට කියා දෙමි. අපේ රටට එන ඇපල් ගෙඩියේ පවා තියෙන වසවිස කියන එක මම මිනිසුන්ට කියලා දුන්නා. මිනිසුන්ගේ ඔලු වහලා තිබුණා අපේ රටේ ඇපල් වවන්න බෑ කියලා. දැන් හැම තැනකම ඇපල් පැල වැවෙනවා. ඒ මම මිනිසුන්ට මගේ හෘද සාක්ෂියට එකඟවම නිවැරදි දැනුම ලබා දීපු නිසා මම කිසිම කෙනෙක්ගේ ඩොලර් එකකට කිසිම කෙනෙක් මට දෙන එක රුපියලකටවත් නැවෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම මගේ ගමන යන්න තනියෙන් හැම දෙම මටම කියලා මම සකස් කරගෙන තියෙනවා. මම මටම කියලා විද්‍යාගාරයක් සකස් කරගෙන තියෙනවා. මම කිසිම කෙනෙක්ට ගැටි වෙලා ඔවුන් කියන පදේට නැටෙන ඔවුන් කියන විදියට වැඩ කරන්න සූදානම් වෙන කෙනෙක් නෙමෙයි. ඒකට හේතුව තමයි මට කෙලින් ඉඳගෙන ඔබට මේ සියල්ලක්ම කියන්නට අවශ්‍යම. මම අද වෙනකොට රාජ්‍ය සේවකයෙක්වත් නෙමෙයි. හේතුව තමයි මට අවශ්‍යයි මගේ තියෙන දැක්ම, මම දකින කෝණේ, මම මේ දකින දේ, මේ යථාර්ථය ඔබට ලබා දීම. මම මේ කරන්නේ ඇත්තටම මට අවශ්‍යයි මේ මගේ වටේ ඉන්න මිනිස්සුන්ට මේ දේ කියලා දීලා ඔවුන් ලව්වා තව 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 අයට මේ අපිට හැංගිලා තියෙන අපි ගොඩ ගන්න ඕනේ මේ සියලුම දේ. අපි අපිට වහං කරපු මේ දැනුම, මේ ශක්තිය ඔබ හැම කෙනෙක්ටම ලබා දෙන්න. ඉතින් ඒ නිසා තමයි මම මෙච්චර උත්සාහ කරන්නේ. ඒක මගේ ජීවිතේටම කාවැදිච්ච දෙයක්. මං හිතනවා විශ්වයේ මට ඒක තමයි මගේ රාජකාරිය කරලා තියෙනවා ඇත්තේ කියලා. ඒකටමයි මාව යොමු කරවන්නේ. මං කොයි විදියට උත්සාහ කරත් වෙනින් දෙයක් කරන්නට මාව නිතරම මගේ සිතුවිලි සමුදායම සකස් වෙන්නේ ඔබට මේ පිළිබඳවම මතක් කරන්නට. ඔබ වැහිලා ඉන්න අසරණකම දුරලලා ඔබේ ජීවිතයට සෞභාග්‍ය ළඟා දෙන්න උත්සාහ කරවන්නට. මට මේ රටට, මේ රටේ මිනිස්සුන්ට, මේ අසරණව ඉන්න මිනිස්සුන්ට අපේ රටේ යමක් උපයන්න බැරුව පිටරටට ගිහිල්ලා දරුවෝ ගෙදර තියලා දුක් විඳින මිනිස්සුන්ට ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරවන්න මට පුදුමාකාර උවමනාවක් තියෙනවා. ඒ නිසයි මම මේ තරම් උත්සාහ කරන්නේ. ඉතින් ඔබ මාගේ චැනල් එකත් එක්කලා සම්බන්ධ වෙලා ඉන්න මට ඔබට කතා කරන්න පුළුවන් එකම මාධ්‍ය මගේ YouTube චැනල් එක. ඉතින් ඔබ චැනල් එකත් එක්කලා සම්බන්ධ වෙලා ඉන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම ඉදිරියට
මේ මිශ්‍රයෙන් මට ලැබෙන සියලූම පණිවිද ඒ විදිටම මං ඔබට අරගෙන එනවා. මට අවශ්‍යයි ඔබේ මුළු ජීවිතයම වෙනස් මාර්ගයකට හරවන්න, ඔබව ශක්තිමත් කරන්න, ඔබව දිරිමත් කරන්න. ඔබේ තියෙන මේ වහල් මානසිකත්වය එහෙම නැත්තම් අපිට නෑ, අපිට අපි කොහොමද ලබා ගන්නේ? සමහර වෙලාවට මට මං අත්දැකලා තියෙන දේවල් තමයි මගේ අභ්‍යාස මගේ වැඩමුළු වලට එකතු වෙලා අභ්‍යාස කරලා මිනිස්සු ජීවිතේ දිනලා මට ඔවුන්ගේ සතුට ලිපියක් විදියට එහෙම නැත්තම් FB මැසේජ් එකක් විදියට එවලා තිබුණාම ඒ දේවල් කියවලා සමහර මිනිස්සු ඉන්නවා එක සත පහකට ගණන් ගන්න නැතුව ඒකටත් අනේ මේක බොරුවක්, ඔහොම කරනවා නම් අපිට කොහොම කරන්න පුළුවන්ද ওই විදියට කියපුවා ඉන්නවා. ඉතින් මට අවශ්‍යයි ඒ අයටත් ඒ අයටත් මෛත්‍රී කරමින්, ඒ අයටත් කරුණාව දක්වමින් ඒ අයගේ ජීවිතත් නගා සිටවන්න. මේක පරම සත්‍යයක්. මේ විශ්වීය ශක්තිය කියලා කියන්නේ පරම ශක්තියක්. අපේ මේ ලංකාව තුළ අපිට මේක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒකට සබාධාමේ ආශිර්වාදය අපිට නොඅඩුවම ලැබිලා තියෙනවා. විශ්ව ආකර්ෂණය ලබා ගන්න හොඳම රටක තමයි අපි ඉන්නේ. විශ්වීය ආකර්ෂණය ලබා ගන්නවා කියන්නේ සංඛ්‍යාත ඇදලා ගන්න. අපේ මේ භූමියේ පිහිටීම ඉතාම හොඳින් තියෙනවා. අපිට ලැබිලා තියෙන ගස් ටික, අපේ මේ තුරුලතා පුදුමාකාර විදියට අපිට ඒකට අවශ්‍ය කරන ඇදගැනීමේ ශක්තිය ලබා දීලා තියෙනවා. ඔබ දන්නවද අපේ මේ පොළොවේ හැදෙන වල් පැලෑටි පවා අපිට අපි දන්නා තුලසි කියන්නේ එහෙම නැත්නම් පිට රටවල් වල ඉන්දියාවේ දේවත්වයෙන් සලකන පැලෑටි අපේ මුළු මිදුල් වල හැදෙනවා වල් ශාක විදියට. ඉතින් මේ තුල්සි පැලෑටි නැත්නම් විවිධාකාර වූ පැලෑටි වර්ග තියෙනවා පුදුමාකාර විදියට මේ විශ්වයේ ශක්තිය ඇදලා ගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම අපි ආන්ට වෙලායි තියෙන්නේ. අපිට මේක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. නමුත් අපි මේක කරන්නේ නැහැ. අපි ඒ තරමට කම්මැලි. අපි ඒ තරමට අපේ ශක්තිය විශ්වාස කරන්නේ නැහැ. මම ඔබේම කෙනෙක්. ඔබේ රටේම, ඔබේ මාතෘභූමියම, මේ මගේ මව් රට, ඔබ මගේ සොයුරු සොයුරියන්. ඔබට මම මේ කියලා දෙන දේ, මගේ මේ වචනයක් ඔබට කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ. ඔබට මේ වීඩියෝ එක බලන්න යන ඩේටා ටික විතරයි. මේ දේවල් පිට රටවල් වල අධික මුදලකට විවිධ අය සෙමිනාස් තියලා වැඩමුළු පවත්වලා කියන දේවල්. නමුත් මම ඔබට මගේ වැඩමුළු ලබා දීලා තියෙන්නේ මේ සියල්ලම නොමිලේ ලබා දීමකට පස්සේ. වැඩමුළු වලදී ඔබට කරන්නට තියෙන්නේ ඇවිල්ලා අවශ්‍ය කරන අභ්‍යාස ටික ප්‍රගුණ කරලා තමන්ගේ ඕරා එක, තමන්ගේ මානසික තත්ත්වය, තමන්ගේ ආධ්‍යාත්මික කොයි තැනද තියෙන්නේ කියලා දැනගෙන ඔබට දෙන මඟ පෙන්වීම යටතේ ගමන් කිරීම. බොහෝ දෙනෙක් මගේ වැඩමුළු වලට සම්බන්ධ වෙච්ච බොහෝ දෙනෙක් තමගේ ජීවිතේ සාර්ථක කරගෙන තියෙනවා. ඒක බොරුවක් නම් මේක මට කරන්නට මේ විශ්වය ඉඩ දෙන්නේ නැහැ. කිසිම වෙලාවක තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නැති කිසිම දෙයක් කරන්න මේ විශ්වය කවදාකවත් කිසිම කෙනෙක්ට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒක කොයි විදියකින් හරි නවත්ත. නමුත් මම මේ කරන උත්සාහය මගේ රටේ හැම මිනිසෙකුටම උදව් කරන්න. ඒ නිසායි මම මේ කිසිම දෙයකට මුදලක් නියම කරන්නේ නැතුව ඔබේ මනස නැවත සකස් කරන්න මේ විදියට නොමිලේම හැමදේම ලබා දෙන්නේ. ඒ වගේම මේ අභ්‍යාස කිරීම එක දවසක වැඩමුළුවකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට මාසයක්, මාස දෙකක් යනවා. මට ඔබට ලබා දෙන්න පුළුවන් මාසය තුලදී ඔබව සතියෙන් සතියට ඉහළ මට්ටමකට ලබා ගන්න මම උත්සාහ කරනවා. මගේ වැඩමුළුව මාසයක් පුරාවට මම ඔබත් සමග සම්බන්ධ වෙලයි සිද්ධ කරන්නේ. ඔබට හරිම පහසුවෙන් ඔබේ ගෙදර ඉඳගෙනම මේ වැඩමුළු සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ පිටරටක ජීවත් වුණත්, ලංකාවේ ජීවත් වුණත් ඔබට මේ වැඩමුළු සමග සම්බන්ධ වෙන්න පුළුවන් ඔබේ නිවසේ ඉඳගෙනම. ඔබ කොහෙටවත් එන්න අවශ්‍ය නැහැ. ඔබට වැඩමුළු සමග සම්බන්ධ වෙලා තමන් ඒ මම ඔබට නිර්දේශ කරන සියලුම විශ්වීය අභ්‍යාස සිද්ධ කරලා මන්ත්‍ර භාවිතා කරලා ඔබට ඔබේ ජීවන තත්ත්වය උසස් කරගන්න, ඔබේ ආධ්‍යාත්මික උසස් තත්ත්වයකට පත් කරන්න, නැවත ඔබේ තියෙන කලකිරුණු ඍණාත්මක මානසිකත්වයෙන් මිදිලා ඔබේ ව්‍යාපාරයන් සාර්ථක කරන්න, ඔබේ දැන් තියෙන මුදල් මේ ශක්තිය ඉහළ නම්ව ගන්න, ඔබට අවශ්‍ය කරන පිරිස් බලය ලබා ගන්න, ඒ සියල්ලම කරන්නට පුළුවන්.
ඔබට අවශ්‍ය නම් මේ මොහොතේම ඔබට වෙනස් වෙන්නට පුළුවන්. ඒ නිසා මම ඔබට ආදරයෙන් ආරාධනා කරනවා, මම මේ කියන දේ ඔබට හිතෙන්නේ නැත්නම්, ඔබට හරියන්නේ නැත්නම් නැවත නැවත ඔබේ හිතට තට්ටු කරමින් හිතලා බලන්න. ඔබට ලොකු දෙයක් දැනේ. ඒ ලැබෙන ඒ ආශිර්වාදය ලබා ගන්න උත්සාහ කරන්න කිසිම විටකදී මේ විශ්වයට, මේ විශ්වයේ බලයට අපහාසාත්මකව හිතන්නට එපා. මේක උතුම් බලයක්. ඒ උතුම් බලයේ, ඒ උතුම් ශක්තිය ඔබ විශ්වාස කරන්න. බුදුරජාණන් වහන්සේ කියලා තේනවා විශ්වාසා පරමාඥාතී කියලා. ඔබේ ඥාතියා, ඔබට ඉන්න එකම ඥාතියා තමයි ඔබේ විශ්වාසය. විශ්වාසයට බොහෝ දේ කරන්නට පුළුවන්. ඉතින් ඔබට පුළුවන් වැඩමුළු සමග සම්බන්ධ වෙන්නට, ඔබට පුළුවන් ඔබේ ශක්තිය ඉහළ නංව ගන්න අවශ්‍ය කරන මැණික් ලබා ගන්නට. ඒ සියලුම දේට ඔබට ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකට ඉන්බොක්ස් පණිවිඩයක් දාලා මේ සියලුම දේවල් වලට ඔබට යොමු වෙන්න පුළුවන්, ඔබේ ශක්තිය වැඩි කරගන්න පුළුවන්, ඔබේ මේ තියෙන ඍණාත්මක හැඟීම් සියල්ලක්ම ඉවත් කරලා ඔබට දියුණුව කරා ළඟා වෙන්නට පුළුවන්. ඒට ඔබට මම අනිවාර්යෙන්ම උදව් කරනවා. ඒක ගැන කිසිම සැකයක් තියාගන්නට එපා. ඔබට අවශ්‍ය කරන සියලුම උදව් මම ඔබට ලබා දෙන්නට අප කැප වෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු.